අදත් අපි අලුත් වීඩියෝ එකකින් මුණ ගැසෙනවා වෙනදා වගේම අලුත් තොරතුරක් ගැන කතා කරන්න අලුත් තොරතුරක් ගැන පැහැදිලි කරගන්න අදත් අපි කතා කරමු ඉතාලියේ ජීවත් වෙන ඔබටත් ඉතාලියට එන්න බලාපොරොත්තු වෙන අයටත් ප්‍රයෝජනවත් වෙන කාරණාවක් සම්බන්ධව ඒ තමයි මේ කාලේ කවුරුත් කතා කරන දෙක්‍රේත ෆ්ලුචි නීතිය සම්බන්ධව ඔගොල්ලෝ දන්නවා මේ පසුගිය ඔක්තෝබර් මාසේ 30 වෙනිදා ඉතාලියේ අභ්‍යන්තර කටයුතු අමාත්‍යාංශයේ නිල වෙබ් අඩවිය හරහා මේ දෙසැම්බර් මාසේ ඒ කියන්නේ 2023 අවුරුද්දේ දෙසැම්බර් මාසේ ඒ ඔන්ලයින් නරා ආයුධම් කරන ආයුධම් පත්‍ර දැන් සූදානම් කරලා තියාගන්න පුළුවන් ඔගොල්ලෝ දන්නවා ඒ අභ්‍යන්තර කටයුතු අමාත්‍යාංශයේ මම මේ සමගම මේක සඳහන් කරන්නම් එම නිල වෙබ් අඩවියට ගියාම ඔබට පුළුවන් ඒ නිල වෙබ් අඩවිය අරා එම ඉල්ලුම් පත්‍රය ඒ කියන්නේ රැකියාවට සේවකයෙක් ලබා ගන්න ඒ ඉල්ලුම් පත්‍රය සම්පූර්ණ කරලා ඔබට සූදානම් කරලා තියාගන්න පුළුවන් මේ පසුගිය ඔක්තෝබර් මාසේ 30 වෙනිදා ඉඳලා ඒ කියන්නේ ඔගොල්ලෝ දන්නා එයා ආයුධම් කරන්න තියෙන්නේ මම අර කලින් කිව්වා වගේ ස්ථිර රැකියා කියන්නේ ලවෝරෝ සුබ්‍ර දිනාතෝ රැකියා වලට දෙසැම්බර් මාසේ 2 වෙනිදා ඒ වගේම ඩොමෙස්ටික් බදාන්තේ වැනි රැකියා වලට දෙසැම්බර් මාසේ 4 වෙනිදා ඒ වගේම ස්ථිර නොවන ස්ථජ්ජනාලේ රැකියා වලට දෙසැම්බර් මාසේ 12 වෙනිදා ඔයගොල්ලෝ දන්නවා මේ දවස් තුනේම උදේ 9ට තමයි ආයුධම් කරන්න තියෙන්නේ අපි සාමාන්‍ය කෙනෙක් ඩේ එක කියලා ඉතින් නමුත් මේ දෙසැම්බර් 2 වෙනිදා දෙසැම්බර් 4 වෙනිදා දෙසැම්බර් 12 වෙනිදා මේ ආයුධම් කරන ආයුධම් පත්‍ර ඒ ආයුධම් කරන්න දෙසැම්බර් මාසේ 31 වෙනිදා වෙනකන් ඔබට කල් දීලා තියෙනවා. ඔයාලා දන්නවා මාර්තු මාසේ මේ පසුගිය මාර්තු මාසේ 27 වෙනිදා ආයුධම් කරේ ඒ 2022 ට එන්න අවශ්‍ය තිබුණු දෙක්‍රේත ෆ්ලුචි නීතිය නම් මේ 2023 අවුරුද්දේ මේ වෙනකොට දැන් මේ දෙසැම්බර් මාසේ තියෙන්නේ ඒ දෙසැම්බර් මාසේ කියන්නේ 2023 අවුරුද්දට එන්න තියෙන එකමයි. ඒ ආයුධම් කරන කාලය දෙසැම්බර් 2 වෙනිදා සිට දෙසැම්බර් 31 වෙනිදා වෙනකන් ඒ වගේම දෙසැම්බර් 4 වෙනිදා සිට දෙසැම්බර් 31 වෙනිදා වෙනකන් ඒ වගේම දෙසැම්බර් 12 වෙනිදා සිට දෙසැම්බර් 31 වෙනිදා වෙනකන් ඔබට ආයුධම් කරන්න පුළුවන්. නමුත් ඕගොල්ලෝ දන්නවා මේ ආයුධම් කරන්න තියෙන්නේ මේ සියලුම සේවක සේවිකාවන්ට අවස්ථාව දීලා තියෙන්නේ 136,000යි. නමුත් මේ 136,000 කිව්වට සම්පූර්ණම රැකියාවලට නෙවෙයි මේ නොයෙකුත් දේවල් වලට මෙය බෙදිලා යනවා. ඔයාලා දන්නවා ඉතාලියේ සිටින අයටත් ඉතාලියේ දැනට ස්ථජ්ජනාලේ පර්මිසෝ ජොන්නේ තියෙනවා නම් එයාට පරිවර්තනය කරගන්න අවස්ථාව දීලා තියෙනවා. ඒ වගේම නොයෙකුත් වෙනත් අවස්ථා වලට මේ වීසා මේ අවස්ථා බෙදිලා යනවා. ඉතින් එහෙම බෙදිලා ගියාම සාමාන්‍ය පළාතකට බොහොම සුළු ප්‍රමාණයක් තමයි ලැබෙන්නේ. ඒ කියන්නේ වීසා සුළු ප්‍රමාණයක් තමයි ලැබෙන්නේ. ඒ නිසා ඔයගොල්ලෝ දැන් හිතා ගන්න පුළුවන් රටවල් 35කට බෙදලා යනවා ලංකාවට කොච්චර ප්‍රමාණයක් ලැබෙයි කියලා. ඒ නිසා තමයි මේ ක්ලික් ඩේ එකේ මුලින්ම ඔබට ආයුධම් කරගන්න පුළුවන් නම් හොඳයි. මුලින්ම ඔබට ආයුධම් කරන්න පුළුවන් නම් හොඳයි. ඒ නිසා ඔබට අවස්ථාව ලැබෙන්න ඉඩ තියෙනවා. මොකද ආයුධම් කරන සියලු දෙනාටම නැහැ. ඔයගොල්ලෝ දන්නවා මේක අවුරුදු 3කට තමයි ගණනය කරලා තියෙන්නේ. කියන්නේ 850,000කට. නමුත් මේ අවුරුද්දේ 2023 අවුරුද්දට 136,000 වෙන් කරලා තිබුණත් මම අර කලින් පෙර කිව්වා වගේ වෙනත් ආකාරවලට මේවා බෙදිලා යනවා. බෙදිලා ගියාම ඩොමෙස්ටික් රැකියාවලට තියෙන්නේ 9,500යි. ඉතින් ඒ වගේම ලවරෝ ස්ථජ්ජනාලේ ලවරෝ නොන් ස්ථජ්ජනාලේ කියන්නේ ස්ථිර රැකියාවලට බෙදිලා යනවා. ඉතින් ආයුධම් කරන්න පුළුවන් ඉක්මනට ආයුධම් කරනවා නම් තමයි හොඳ. ඒ වගේම තමයි ඒ රැකිය සේවා යෝජකයාගේ සම්පූර්ණ දේවල් සම්පූර්ණ කරලා තියෙනවා සේවා යෝජකයාගේ පැත්තෙන්. ඉතින් අපි කලින් පසුගිය අවුරුද්දේ දෙක්‍රේද ෆ්ලුචි පසුගිය අවුරුද්දේකට අපි මේවා කතා කරා. මේ ස්ථිර රැකියා වලට කියන්නේ ලවරෝ සුබ්‍ර දිනාතෝ වලට මොනවද අවශ්‍ය කරන්නේ කියලා. ඒ වගේම ලවරෝ ස්ථජ්ජනාලේ ස්ථිර
නොවන රැකියාවට මොනවද අවශ්‍ය කරන්න කියලා. ඒ වගේම මේ අවුරුද්දේ මේ ඩොමෙස්ටික් බදාන්තේ ඒ කියන්නේ නිවසක රැකියාවක් කිරීම සඳහා අවස්ථාව ලබා දීලා තියෙනවා සේවකෙක් සේවිකාවක් ගෙන්න ගන්න. ඉතින් අද මෙන්න මේ වීඩියෝ එකෙන් මේ කරුණු අපි එකින් එකට අරගෙන කෙටියෙන් හෝ අරි විදියට මේ වීඩියෝ එකෙන් පැහැදිලි කරගමු. මුලින්ම අර දැන් මම කියාගෙන ආපු විදියටම දෙක්රේද පුසි නීතිය 2022 මාර්තු මාස 27 වෙනිදා තිබුණා. ඒ විදියටම තමයි මේ 2023 ආයුධම් කරන්න තියෙන්නේ. ඔයගොල්ලෝ දන්නවා මේක ආයුධම් කරන්න කලින් අනිවාර්යයෙන්ම රැකියා බැංකුවේ සෙන්ට්‍රොපෙරින් පියවේකට ඉල්ලීමක් කරන්න ඕන තමන්ගේ සේවා ස්ථානයට තමන්ගේ ආයතනයට සේවකයෝ අවශ්‍යයි කියලා එක්කෙනෙක්ද දෙන්නෙක්ද තුන් දෙනෙක්ද කියන එක. ඉතින් අද ඒ අන්පල් කියන ඒ ආයුධම් කරන ආයුධම් පත්‍රය සම්බන්ධව මම පොඩි වීඩියෝ එකක් මේ එකම දෙයකට එකතු කරනවා. මොකද දැන් ගිය අවුරුද්දේ දෙක්‍රේත පුත්සි නීතිය යටතේ ආයුධම් කරපු අය දන්නවා ඒ මේ සෙන්ට්‍රෝ පෙරිම්පියෝගේ මුලින්ම ආයුධම් කරන්න ඕන. ඒ ලිපිය මොකද්ද? ඒ ලිපිය සකස් කරන්නේ කොහොමද කියන එක දන්නවා. නමුත් ඔයගොල්ලෝ දන්නා මේ අවුරුද්දේ මේ ඩොමෙස්ටික් රැකියා බදාන්ත රැකියාත් එකතු කරපු නිසා ඒකට අවශ්‍ය වෙනවා. ඒ වගේම තමයි ස්ථිර නොවන රැකියාවට ස්ථජ්ජෝනාල රැකියාවලට නම් අවශ්‍ය වෙන්නේ නැහැ. ඒකට තමන්ට 12 වෙනිදා දෙසැම්බර් 12 වෙනිදා ආයුධම් කරන්න පුළුවන්. ඒ සම්බන්ධව වීඩියෝ එකක් බලමු දැන්. ඔව් දැන් මම වීඩියෝ එකේ කිව්වා වගේ ඕලන්ට දැන් මතක ඇති මේ කොලේ දැක්කම මේ අන්පල් කියන එක ඒජන්සිය නැෂනාලේ පොලිතිකේ අතිවැදගත් බවරෝ. ඉතින් අන්පල් කියන්නේ එකයි රීකෙස්ටා දි පර්සොනාලේ. ඉතින් සෙන්ට්‍රෝ පෙරලිම්පික් එකකට මේ කොලේ තමයි පුරවලා බාර දෙන්න ඕන. කියන්නේ මේක ලවෝරෝ සුබ්‍රදිනාතෝ ඔයගොල්ලෝ දන්නවා ස්ථිර රැකියා මේක ගිය අවුරුද්දෙත් ආවා. ඒ කියන්නේ දෙක්‍රේත පුත්සි නීතිය යටතේ ආයුධම් කරනකොට ස්ථිර නොවන රැකියා වලට අවශ්‍ය නැහැ. අපි මේ වීඩියෝ එකේ කතා කරනවා වගේම නමුත් දැන් මේ අවුරුද්දේ මේ දෙක්‍රේත පුත්සි නීතියට ඩොමෙස්ටික් බදාන්තේ වැනි මේ ගොස්ත සේවා රැකියා සම්බන්ධ කරලා තියෙන නිසා මේ කොලෙත් අවශ්‍ය වෙනවා. ඒ කියන්නේ දැන් දෙසැම්බර් මාසේ 2 වෙනිදා 4 වෙනිදා 12 වෙනිදා වැනි ආයුධම් කරන අවස්ථාවේ නමුත් 12 වෙනිදා එකට අවශ්‍ය වෙන්නේ නැහැ. මොකද 12 වෙනිදා ආයුධම් කරන්නේ ස්ථජ්ජෝනාල එකට, කියන්නේ ස්ථිර නොවන රැකියාව වලට අවශ්‍ය වෙන්නේ නැහැ. නමුත් 2 වෙනිදා ඒ කියන්නේ ලවර සුබ්‍රදිනාතෝ ස්ථිර රැකියාව වලට ආයුධම් කරන එක ඕන. ඒ වගේම 4 වෙනිදා ඩොමෙස්ටික් රැකියා සම්බන්ධ බදාන්තේ ඩොමෙස්ටික්. ඉතින් ඒ රැකියා වලටත් මේ කොලේ අවශ්‍ය වෙනවා. ඉතින් දැන් මේ කොලේ තමයි සම්පූර්ණ කරන්න තියෙන්නේ. ෂෙන් මේක මම ඔයගලන්ට යම් කිසි පෑදිලි කර ගැනීමක් සඳහායි මේක කරන්නේ. මොකද ඔයගොල්ලෝ දන්නා මුලින්ම ලියන්න ඕන ඔයගොල්ලෝ ජීවත් වෙන පළාතේ. නැත්නම් මේ ආයුධම් කරන සෙන්ට්‍රෝ ඉම්පීරෝ එක කොයිද තියෙන්නේ? දැන් රෝමේ නම් රෝමේ කියලා සඳහන් කරනවා, මිලානෝ නම් මිලානෝ. ඒ වගේ ඊට පස්සේ දතෝරි දි ලවෝරෝ, එයාගේ විස්තර ටික තමයි මේ කොටසේ සඳහන් කරන්න තියෙන්නේ. ඊට පස්සේ කී දෙනෙක් අවශ්‍යද, සෙන්ට්‍රෝ පෙරිම්පියෝ එකෙන් කී දෙනෙක් ඕනද, ඉතින් ඒ කොටස තමයි මෙතන සඳහන් කරන්න තියෙන්නේ. ඉතින් මේක ලොකු අමාරුවක් නෑ. අනිවාර්යෙන් මේ වගේ දෙයක් සම්පූර්ණ කරනකොට ඕක අනිවාර්යෙන් කොමර්ෂියලිස්ට් කෙනෙක් තමයි මේක සම්පූර්ණ කරන්නේ. නැත්නම් ඒ සම්බන්ධව දැනුම තියෙන කෙනෙක්. නමුත් මේකේ ප්‍රශ්නේ තියෙන්නේ මේ ඩොමෙස්ටික් රැකියාව වලටත් දැන් මේක අවශ්‍ය නිසා. ඉතින් සමහර ගෙවල් වල සිනියෝර්ලට මේ ගැන දැනුමක් නැති එක. නමුත් මේක කියවලා බලනකොට මේක අමාරු වෙන එකක් නෑ. නමුත් මම එහෙම කියන්නේ නෑ, ඔයගලන්ට පුළුවන්. ලංකාවේ පෞද්ගලික ඒජන්සි තියෙනවා, ලංකාවේ කාෆ් තියෙනවා. ඉතින් ඒ අයගෙන් සහයෝගය ලබා ගන්න ඔගොල්ලෝ විශ්වාස කරන අනුව. ඉතින් ඒ වගේම එක්ස්පීරියන්ස් නැල මන්සියෝන, ඒ කියන්නේ ඔගොල්ලෝ ඒ කියන්නේ රැකියාව සම්බන්ධ අත්දැකීම් තියෙනවාද CEO? ඉතින් ඒ වගේ කොච්චර කාලයක අත්දැකීම් තියෙන්න ඕනද, මේවා සාමාන්‍ය කරුණු. අපි නේද අපි සාමාන්‍ය අපි කුරිකුලම් එකක්, ඒ කියන්නේ අපිත් ආයුධම් පත්‍රයක් සකස් කරොත් අපිත් අපිට තිබෙන අත්දැකීම්, ඒ කියන්නේ රැකියාවක් සම්බන්ධව තිබෙන එක්ස්පීරියන්ස් සඳහන් කරන. ඒ වගේ තමයි සිනියෝරට එහෙම නැත්නම් ආයතනයටත් පුළුවන් කොච්චර අත්දැකීම, ඒ කියන්නේ එක්ස්පීරියන්ස් එක තියෙන අයද සොයන්නේ කියන එක සඳහන් කරන්න.
ඒවගේම මෙතන ඉතාලි භාෂාව සම්බන්ධව තමයි මෙතනින් ඉතාලි භාෂාව කතා කිරීමට ඉස්ක්‍රීත්තු ගැන ලිවීමට කතා කිරීමට දැන් ඒ වගේම ලෙත්තුරයි අස්කෝල්තෝ කියන දේ තේරුම් ගන්න කියන්නේ ඒවා තමයි සඳහන් කරන්න කොච්චර දුරට ඉතාලි භාෂාව සම්බන්ධව දැනුම තියෙන්න ඕනද කියන එක. ඒක ඒ වගේම තමයි ලයිසන් එක අවශ්‍ය කෙනෙක් නම් ලයිසන් එක ඕන කියලා මොන වගේ ලයිසන් BC D ඒ වගේ ලයිසන් එක සම්බන්ධව කරුණු සඳහන් කරන්න ඕන. ඉතින් ඒ වගේම කොන්ත්‍රාත් එක සම්බන්ධව දාත දි අසුන්සියෝනි ප්‍රෙවිස්ත සේදි දි ලවෝරෝ කියන්නේ කවදා ඉඳලා දවශ්‍ය වේ කරන්නේ. يعني කොයිද සේදේක කොයිද සේදේක ඒවා සඳහන් කරන්න ඕන. ඩොමස්ටික් නම් ඩොමස්ටික් කියලා සඳහන් කරන්න පුළුවන් ඔරාරියෝ දි ලවෝරෝ සෙත්තිමනාලේ. ඉතින් එහෙම නැත්නම් තෙම්පෝ පියනෝ ඕර සෙත්තිමනාලේ පාර්ට් ටයිම් නම් පාර්ට් ටයිම් පැය ගාන ඒවා තමයි සඳහන් කරන්න තියෙන්නේ. ඉතින් ඒ වගේම තමයි තෙම්පෝ ඉන් ටර්මිනාටෝ ඒ කියන්නේ ස්ථීර ඒ කියන්නේ අවසන් වෙන දිනයක් නැහැ. එහෙම නැත්නම් තෙම්පෝ දිටර්මිනාටෝ ඒ කියන්නේ කොච්චර කාලයකට ඒ මොනොත් දිනයක්ද ඒ කියන්නේ මාස ගාන හරි කොච්චර කාලයකද කියන එක සඳහන් කරන්න ඕන. ඉතින් ඒ වගේම තමයි මෙතන සඳහන් කරලා තියෙනවා. මොකද දැන් අපි ඔක කතා වෙනවානේ දැන් සිඤ්ඤෝර අනිවාර්යයෙන්ම මේක අයිදුම් කරලා දවස් 15ක් බලාගෙන ඉන්නවනම් ওই දවස් 15 ඇතුළතදී තමයි සෙන්ට්‍රෝ පෙරලිම්පියෝ එකෙන් ඉන්නවනම් කට්ටිය එවන්න ඕන සිඤ්ඤෝරට. මෙන්න අපේ ඉන්නවා රැකියාව සොයන අය ඉන්නවා ලියාපදිංචි. විශේෂම කියනවා සෙන්ට්‍රෝ පෙරලිම්පියෝ කියන්නේ රැකියා බැංකුව. ඒ රැකියා බැංකුවේ ලියාපදිංචි වෙච්ච අය තමයි එවන්නේ. ඉතින් ඒ වගේම එවනවා. ඉතින් ඒවලා සිඤ්ඤෝරට පුළුවන් ඒ අය සුදුසුද නැද්ද කියන එකත් සිඤ්ඤෝරට ඒ ගැන දැනුම් දෙන්න පුළුවන්. මොකද සමහර විට සිඤ්ඤෝරට සුදුසුම වෙන්නත් පුළුවන්. ඒ වගේම තමයි රැකියාවට එන කෙනා. රැකියාවට එන කෙනාටත් පුළුවන් ඒ රැකියාව තමන්ට සුදුසුද නැද්ද ඒ ස්ථානේ ඒ ෆැමිලි එක තමන්ට පුළුවන් ද රැකියාව එයාගේත් ඒ අදහස ප්‍රකාශ කරන්න පුළුවන්. ඒ වගේම තමයි දැන් මේ නම් කරන අය සෙන්ට්‍රෝ පෙරලිම්පියෝ එකේ රැකියා බැංකුවෙන් නම් කරන අය දවස් 20ක් ඇතුළතදී පෙනී සිටියේ නැතිනම් ඒ කියන්නේ සිඤ්ඤෝරට නිකම්ම තමන්ගේ වැඩ කරගන්න පුළුවන්. මොකද දවස් 20ක් ඇතුළතදී එන්න ඕන ඒ කාලය තුළ සෙන්ට්‍රෝ පෙරලිම්පියෝ එකෙන් එවන කට්ටිය. ඉතින් එතනත් සාමාන්‍ය සිඤ්ඤෝරට ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. අනිත් එක ඉතින් නෑවිත් ඉන්නෝ නම් කොහොමත් හොඳයි සිඤ්ඤෝරට ඒ දවස් 20ක් ඇතුළතදී. ඊට පස්සේ ඔගලන්ට තියෙන්නේ මෙතන දිනේ දාලා අස්සම් කරලා මේක සෙන්ට්‍රෝ පෙරලිම්පියෝ එකට රැකියා බැංකුවට බාර දෙන්න. නමුත් මෙතන විශේෂයෙන්ම කියන්න ඕන එක එක පළාත්වල එක එක විදිහට වැඩ කරන්න ඉඩ තියෙනවා. වැඩ කරන්න තියෙන කියන්නේ සමහර අයට මේක ඊමේල් එකෙන් යවන්න වෙයි. සමහර අයට මේක පැක් මාර්ගෙන් යවන්න වෙයි. මොකද පැක් මාර්ගෙන් යවුවොත් එහෙම ඊමේල් මාර්ගයට වඩා වෙනස්. ඒතුව මොකද පැක් එකක් කියන්නේ සාමාන්‍ය රෙජිස්ටර් වෙච්ච එකක්. ඉතින් අනිවාර්යෙන්ම ඒට පිළිතුරක් දෙන්න ඕන. ඒ කියන්නේ අපි මේක පැක් මාර්ගෙන් යවුවොත් අපිට එය අනිවාර්යෙන් පිළිතුරක් ලැබෙනවා. ඒ වගේම තමයි එහෙම නැතිනම් ඒ පළාත්වල සමහර පොඩි පළාත් තියෙන්න පුළුවන්. ඒ වගේම ගිහිල්ලා බාර දෙන්න. ඉතින් ඒ නිසා මං ඔයගලන්ට දෙන උපදේශات තමයි මේක මුලින්ම දැන් කාලයක් තිනවා. දැන් අපි කලින් කතා වුණා වගේ මේ පසුගිය ඔක්තෝබර් මාසේ 30 වෙනිදා තමයි මේක පටන් ගත්තේ. මේ වෙබ්සයිට් එකෙන් කල් ඇතුව එක සම්පූර්ණ කරගෙන තියාගෙන දෙසැම්බර් 2 වෙනිදා යවන අයට යවන්න පුළුවන්, දෙසැම්බර් 4 වෙනිදා යවන අයට යවන්න පුළුවන්, ඒ වගේම දෙසැම්බර් 12 වෙනිදා යවන අයට යවන්න පුළුවන්. නමුත් දැන් මේ ඔක්තෝබර් මාසේ 30 වෙනිදා ඉඳලා අන්න මිනිසෝ දෙල් ඉන්ටර්නෝ කියන්නේ ඉතාලි අභ්‍යන්තර කටයුතු අමාත්‍යාංශයේ වෙබ්සයිට් එක හරහා ඒ අදාළ මෝඩුල එක සම්පූර්ණ කරලා තියාගෙන ඉන්න පුළුවන්. ඒ නිසා දැම්මම මේක පටන් ගන්නවා නම් හොඳයි. ඔය සෙන්ට්‍රෝ පෙරලිම්පියෝ එකට ගිහිල්ලා දැනගන්න මේක අපි ඊමේල් එකෙන් එවන්නද පැක් මාර්ගෙන් එවන්නද, එහෙම නැත්නම් මේක සම්පූර්ණ කරලා අපි ගෙනල්ලා බාර දෙන්නද කියන එක. ඉතින් මට වුණා උනේ මේක ඔයගලන්ට පෙන්වන්න. මොකද මේක ගිය අවුරුද්දේ තාවාට දැන් මේකේ ගොඩක් ප්‍රශ්නයක් තියෙන්නේ. මේ ඩොමෙස්ටික් බදාන්තර කියා ඒ සම්බන්ධව ගෙන්වන අයට. මොකද මේක පළවෙනි වතාවටනේ, එහෙම නැත්නම් මේක කලින් දෙකලද පුච්චි නීති යටතේ තිබුණා පසුගිය අවුරුද්දේ. ඉතින් ඕක අලුතෙන් කියලා දෙන්න දෙයක් නෙවෙයි. ඔව්,
ඕගොල්ලෝ දැන් මේ වීඩියෝ එක දැක්කා මේ අන්පල් කියන මේ සෙන්ත්‍රෝ පෙරිම්පියේකෝ ඒ තමන්ගේ පලාතේ තියෙන රැකියා බැංකුවට මුලින්ම දැනුම් දීලා ඊට පස්සේ එතනින් කෙනෙක් තමන්ගේ සේවා ස්ථානයට එහෙම නැත්නම් අපි ඩොමෙස්ටික් බදාන්ත රැකියාවන් නම් ඒ රැකියාවට කෙනෙක් නැතිනම් අපිට ආයුධ කරන්න පුළුවන්. ඉතින් අපි මේක පැහැදිලි කරලා දුන්නේ මේ සම්බන්ධව පැහැදිලි කරලා දුන්නේ මොකද නොයිකුත් දෙනා නොයිකුත් අයට එක එක විදියට කියනවා. නමුත් මම අර පෙර කිව්වා වගේ මේ පසුගිය අවුරුද්ද දෙකේ ද කෘෂි නීතියට අයදුම් කරපු අය දන්නවා මේ සම්බන්ධව. නමුත් මේ නවතම අලුත්ම මේ බදාන්තේ ඩොමෙස්ටික් රැකියාව ඉක්තු කරපු නිසා සමහර නිවස් වල ඒ සිනියෝරට සිනියෝරට මේ ගැන දැනුමක් නැහැ. ඉතින් කීප දෙනෙක් මම මටත් කතා කරා අපේ ලංකාවේ අය උදව්වක් විදියට මේ ගැන මේ පැහැදිලි කරලා දෙන්න කියලා කිව්වා තමන් වැඩ කරන තමන් රැකියා කරන තැන් වලට. නමුත් මේ වෙනි වීඩියෝ එකකින් ඔබව දැනුවත් කරන්න ඔබට යම් කිසි දැනුමක් තියෙනවා නම් හොඳයි කියලා මට හිතෙන නිසා. එහෙමනම් දැන් අපි කලින් කිව්වා වගේ ඔක්තෝබර් මාසේ 30 වෙනිදා තමයි පසුගිය ඔක්තෝබර් මාසේ 30 වෙනිදා තමයි මේ අභ්‍යන්තර කටයුතු අමාත්‍යාංශයේ නිල වෙබ් අඩවියට ඇතුල් වෙලා මේ සම්බන්ධව ඒ අදාළ අයදුම් පත්‍රය සම්පූර්ණ කරන්න පුළුවන්. නමුත් ඒ සම්බන්ධව මේ වෙලාවේ අපි පොඩි වීඩියෝ එකක් බලමු. මම කෙටියෙන් ඔබට ඒ සම්බන්ධව කියලා දෙන්නම්. නමුත් මේ කියලා දෙන්නේ ඔබට යම් කිසි දැනුමක් ලබා ගන්න. මොකද අපි යම් කිසි දෙයක් කරනවා නම් මේ ඉතාලියේ අපිට ඒ සම්බන්ධව යාන්තමින් හරි කියන්නේ පොඩියට හරි දැනුමක් තියෙනවා නම් හොඳයි කියලා හිතනවා. ඒ ඔබගේ දැනුම තවදුරටත් වැඩි කරගන්න. එහෙමනම් අපි මේ වීඩියෝ එකක් බලමු මේකම. ඔව් දැන් අපි මේ වීඩියෝ එක කතා කරගෙන යන ගාම බලමු කොහොමද දෙක්‍රේද පුලිසි නීතියට අයදුම් කරන්නේ. මම ඒක කෙටියෙන් ඔයගොල්ලන්ට කියලා දෙන්නම්. නමුත් මේක ඔයගොල්ලන්ට කරන්න තේරෙන්නේ නැතිනම් අනිවාර්යයෙන්ම මේ ගැන දැනුම තියෙන ආයතනයකට ගිල කරගන්න. මොකද ඔයගොල්ලන්ට මතක් කරන්න ඕන දෙයක් අපි මොකක්කෝ දෙයක් වැරදි වෙලා අයදුම් කරාට පස්සේ සමහර විට ඒක අපිට පාඩුවක් වෙන්න පුළුවන් ඉදිරියේදී. ඒ නිසා මේ ගැන දැනුමක් තියෙන කෙනෙක් ලව්වා කරගන්න මම. නමුත් මේකට ඔබට පොඩ්ඩක් ඕ දැනුමක් ඇති වෙන්න මේ කියලා දෙන්නේ එකයි. ඉස්සෙල්ලාම අපි Google එකට ගිහිල්ලා මිනිස්තේරෝ දෙල් ඉන්ටර්න් එකට ගියාම ඔලන්ට පේනවා ඉතින් මේ සර්විසි ඔන්ලයින් කියලා තියෙනවා. මේ සර්විසි ඔන්ලයින් එකෙන් ඇතුල් වෙන්න පුළුවන්. ඇතුළු වුණාම අපිට මෙන්න මේ පාජිනයක ලැබෙනවා. මේ පාජිනයක ලැබුණාට පස්සේ මෙතන ප්‍රොසිඩියුරේ ෆෘට්සි මිලිකස්සියෝනි කියන එකට ක්ලික් කරන්න. ඊට පස්සේ වායල් සර්විසියෝ ගියා. මේ මිනිස්සු දෙල් ඉන්ටර්න් එකට ඇතුළු වුණාම අපිට මෙන්න මේ පිටුව ලබා දෙනවා. මේ පිටුව ලබා දුන්නාම ඕගලන්ට පේනවා ඇති එතන ස්පෝර්තෙල්ලෝ උනිකෝ මිලිකස්සියෝනි කියලා තියෙනවා. ඒ වගේම රීකේස දි නූල්ලා ඔස්ත පෙර්මුති විදි ලවෝරෝ ඕ රිකොන්ජුන්ජුමින්ද ෆැමිලියාරෙටස් ඉතාලියානෝ. ඉතින් අපි මෙතන ක්ලික් කරමු. ක්ලික් කරාම මෙන්න මේ පිටුව ලබා දෙනවා. මේ පිටුවේ සම්පූර්ණ කැන්කෙටියෙන් ඒගොල්ලෝ පැහැදිලි කරලා දෙනවා ක්ලික් ඩේ එක සම්බන්ධව. පළවෙනි ක්ලික් ඩේ එක තමයි දෙසැම්බර් මාසේ 2 වෙනිදා උදේ 9ට. ඒ වගේම දෙවෙනි ක්ලික් ඩේ එක තමයි 4 වෙනිදා ඒක උදේ 9ට යත්. ඒ වගේම තමයි 12 වෙනිදා ඒ කියන්නේ දෙසැම්බර් මාසේ 12 වෙනිදා උදේ 9ට. අපි මුලින්ම කරන්න ඕන දේ තමයි අපි ඇතුල් වෙන්න ඕන. ඒ අපි ඩෙක්‍රේතු පුලිසි නීති යටතේ ආයුධම් කරනකොට ඔයගොල්ලන්ට පේනවා ඇති මෙතන අචේදිකෝ නිස්පීප් ඕ චී ඒ කියලා තියෙනවා. කාර්තා ඊ තෙන්ත ඉලෙක්ට්‍රොනිකා කියන්නේ ඉතාලි ඐඩෙන්ටි කාඩ් එක උත්තු වෙන්න පුළුවන් කියන එක තමයි සඳහන් කරලා තියෙන්නේ. අපි එහෙමනම් මෙතනින් ආරය රිසර්වාත ඇතුල් වෙන්න බලමු. ඇතුළු වුණාම මෙන්න මේ පිටුව අපිට ලබා දෙනවා. මේ පිටුව ලබා දුන්නාම අපි එන්ට්‍රකොන් ස්පීඩ් ඒගොල්ලෝ දන්නවා මේ වෙනකොට ස්පීඩ් එකෙන් ඇතුල් වෙන්නේ කොහොමද කියලා. ඉතින් මෙන්න මේ වාජිනායක අපිට ලබා දුන්නාම අපි ස්පීඩ් එකෙන් ඇතුල් වෙන්න ඕන. ඔන්න මං ස්පීඩ් එකෙන් ඇතුල් වුණා. ඇතුල් වුණාම මෙතනින් ඉදිරියට යමු. ඉදිරියට ගියාම නැවත මෙන්න මේ පිටුව අපිට ලබා දෙනවා. එතකොට මේ පිටුවේ ඔයගොල්ලෝ දන්නවා ස්පීඩ් එකෙන් ඇතුල් වුණාම මේ අයිතිකරුගේ නම තියෙනවා. ඊමේල් ඇඩ්‍රස් එකත් එක්කලා. ඊටස් අපි මෙතෙන්ට යනවා. මෙතෙන්ට ගිහිල්ලා ඔයගොල්ලන්ට මෙතෙන්ට ගියාම බලා ගන්න පුළුවන් මෙතන තියෙනවා කොම්පිල දොමාන්දේ. ඒ වගේම රිචර්ක දොමාන්දේ කොමුනිකේෂන්.
prenotazioni, appuntamenti, e che hanno una carta soggiorno di bagli, hanno messo in mano e tu vieni. E va che compri la domanda decreto Fuzzi 2023, click day 2023. Abbiamo messo in clicker, no? Cliccheremo, apita, venne me, pittura labino. Namo tapi megana, api dedas visitune, martumasi visiatini da idum corpuecata. Mamma mi vedete un video e kinkiela dunna, e dedas visitune martu visiatini da. ආයුධම් කරපු එකට. ඉතින් ඒ ආ සමානමයි කිසිම වෙනසක් නැහැ. අපි ආයුධම් කරන කතේකෝරියා ටික මෙතන තියෙනවා සම්පූර්ණව. මේ කතේකෝරියා වලින් තමන්ට කැමති එකක් මෙතෙන්ට ගිහිල්ලා අපි කියමුකෝ රීකේස් සදි නූල්ලා ඔස්තා කොමියුනිකේෂන් යල් ලවර සුබ්‍රදිනාතෝ ස්ටජ්ජොනාලේ. ලවර සුබ්‍රදිනාතෝ ස්ටජ්ජොනාලේ. ඒ කියන්නේ ස්ටජ්ජොනාලේ තාවකාලික රැකියාවලට අපි ආයුධම් කරනවා නම් අපි මෙතනට ක්ලික් කරාම අපිට මෙන්න මේ පිටුව ලැබෙනවා මේ පිටුව ලැබුණාම අපි මුලින්ම කරන්න ඕන දේ තමයි මේවා සම්පූර්ණ කරන්න ඕන ඕලන්ට පේනවා ඇති දතෝරිදි ලවෝරෝ ඒ කියන්නේ සේවා යෝජකයාගේ විස්තර තමයි මේ ඇතුල් කරන්න තියෙන්නේ කෝදිසි ෆිස්කාලේ ඊට පස්සේ ආගේ මත්‍රිකොලායිම්ස් කෝදිසි ඊනයිල් ඒ වගේ ඒ ඒ විස්තර තමයි එයාගේ ආයතනය ගැන තිබෙන විස්තර තමයි ඇතුල් කරන්න ඕන. අපි මේ පිටුව ඇතුල් කරාට මේ සම්පූර්ණ කරාට පස්සේ අපි සල්වාරි කරන්න ඕන. සල්වාරි කරලා තමයි අපි ඊළඟ පිටුවට යන්න ඕන. ඊළඟ පිටුවට යන්න ඕන. ඒ විදිහට තමයි අපි පිටුවෙන් පිටුවට ගිහිල්ලා ඉදිරියට පිටුවෙන් පිටුවට ඒ සම්පූර්ණ විස්තර ටික ඇතුල් කරලා සම්පූර්ණම දතෝරිදි ලවෝරෝ කියන්නේ අති ඉම්පෝර්තාන්ති වෙන්නේ ඒ කියන්නේ අත්‍යවශ්‍ය වෙන්නේ දතෝරිදි ලවෝරෝගේ දාති ටික ඒ වගේම එන කෙනාගේ પાස්පෝර්ට් කොපිය තිබුණා මේ પાස්පෝර්ට් කොපිය විස්තර තමයි සම්පූර්ණ නම ගම උපන්දින පනිස්ථානය ඒ තමයි පුරවන්න තියෙන්නේ ඉතින් ඔයගලන්ට බලා ගන්න පුළුවන් දැන් මේ වගේ දෙයක් මම මේ කෙටියෙන් කියලා දුන්නේ මේ වීඩියෝ එකේ කතා කරගෙන යන අතරතුර ඔයගලන්ට තේරුම් ගන්න. ඒ වගේම තමයි තව දෙයක් මේක මතක් කරන්න ඕගොල්ලන්ට දැන් සමහර අය අහනවා සමහර අයගේ ප්‍රශ්නයක් තමයි ඉතාලියේ ඉන්න ලංකාවේ අපි සියලු දෙනාටම මේ වෙනුවෙන් අයිදුම් කරන්න පුළුවන්ද? අපේ ගෙදරට කෙනෙක් ගන්න පුළුවන්ද කියලා. මේමයි ප්‍රශ්නේ. දැන් ඕනම කෙනෙකුට අයිදුම් කරන්න පුළුවන්. කිසිම තැනක අයිදුම් කරන්න බෑයි කියලා නෑ. නමුත් Taman දැනගන්න මෙන්න මේ කාරණාව. තමන්ගේ නිවසට කෙනෙක් ගැනීමේ සුදුසුකම් තිබෙනවා නම් පමණක් අයදුම් කරන්න. දැන් මම කිව්වා වගේ ඒ අයදුම් කරනකොට තියෙන ඕන සුදුසුකම් තමයි අර අපි 2020 සනතෝරියා නීතියේ කෙනෙක්ව ගෙදරට ගන්නකොට අයදුම් කරන්න ඒ දතෝරිදි ලවෝර ඒ සේවා යෝජකයට තිබුණු සුදුසුකම්ම තමයි මේකටත් අවශ්‍ය වෙන්නේ. ඉතින් තමන් බොරුවක් කරන්න ලෑස්තිලා බැරි වෙලාවත් මේ ගැන නීතියෙන් සොයා බැලුවොත් එම තමන්ගේ දෙට්ට කෙනෙක් අවශ්‍යද කියලා අන්න තමන්ට ඒ වෙනුවෙන් යම්කිසි කරදර වලට සිදු වෙන්න පුළුවන්. ඒ නිසා අර ලංකාවේ අයට ඕක අපි එපා කිව්වොත් එම ඒගොල්ලෝ වර්ධවා හිතන්නේ මේ එපා කියන කෙනා ගැන මිසක් ඒගොල්ලෝ කරන්න යන වර්ද ගැන නෙමෙයි. ඒ නිසා මොකද එකක් තියෙනවා අනිත් එක මේක මුළු ඉතාලියටම 9500යි ලබා දෙන්නේ. මේ 9500 මුළු ඉතාලියෙම ප්‍රදේශයේ නගර වශයෙන් බෙදිලා යනවා. ඒ වගේම මේ වෙනුවෙන් ලබා දෙන රටවල් සියලුම රටවල් වලටත් බෙදිලා යනවා. ඉතින් ඒ නිසා විශාල ප්‍රමාණයක් එන්නේ නැහැ එක රටකට. ඒකත් බලාපොරොත්තු වෙන්න. ඒ වගේම තමයි මේ ආයුධම් කරන ඔක්කොටම ලබා දෙයි කියන එකක් නම් මෙතන තවම සඳහන් වෙන්නේ නැහැ. ඒ නිසා මේ වගේ දෙයක් ආයුධම් කරනකොට පරිස්සම් වෙන්න මොකද සියලු දෙනාටම ආයුධම් කරන්න පුළුවන් කියන එක තියෙනවා කෝට එකනුව තමයි ලැබෙන්නේ එහෙම නැතුව ආයුධම් කරන ඔක්කොටම දෙන එකක් නෑ මොකද එහෙම දෙනවා කියන එකක් මේ නීති සඳහන් වෙලා නෑ ඒ වගේම තවත් ප්‍රශ්නයක් තවත් තියෙනවා මේක මම මේකත් මතක් කරනවා මොකද සමහර අය බලාපොරොත්තු වෙනවා ලංකාවේ ඉඳලා ආයුධම් කරන්න පුළුවන්ද කියලා දැන් මේ ලංකාවේ ඉඳලා ආයුධම් කරන්න බෑ මොකද ඉතාලිය අනිවාර්යෙන් සේවා යෝජකයෙක් සිටිය යුතුමයි මේ සේවා යෝජකයා තමයි ආයුධම් කරන්න ඕන මගේ ආයතනයට මගේ සේවා ස්ථානයට එහෙම නැත්නම් මගේ නිවසට මට සේවකයේ සේවිකාවක් ඕන කියලා. ඉතින් මේ සේවා යෝජකයා තමයි ආයුධම් කරන්න ඕන ඒකත් මතක් කරනවා මේ වෙලාවේ. ඔව්
ඔබ ඒ වීඩියෝ එකක් බැලුවා මේ වෙලාවේ දැනගන්න ඇති කොහොමද අපි අභ්‍යන්තර කටයුතු අමාත්‍යාංශයේ නිල වෙබ් අඩවියට ඇතුල් වෙලා මේ අයිතුම් පත්‍රය සම්පූර්ණ කරන්න පටන් ගන්න කියලා. ඔයගොල්ලන්ට පොඩි දැනුමක් ඇති කරගන්න තමයි මම මේක මේ වීඩියෝ එක ඔයගොල්ලන්ට පෙන්නුවේ, ඔයගොල්ලන්ට කියලා දුන්නේ. නමුත් මේ දේ හරියට කරගන්න මොකද තමන්ට හරියට කරගන්න බැයි නම් අනිවාර්යයෙන්ම තමන් විශ්වාස කරන කාෆ් එකකින් එහෙම නැතිනම් පතරුණාත කාර්යාලයකට ගිහිල්ලා මේ දේවල් කරගන්න. මොකද තමන්ට කරගන්න බැරි නම් කරන්න එපා. තමන්ට 100%ක් විශ්වාස නැතිනම් මේ දේ හරියටම කරගන්න කරන්න එපා. මොකද පසුගිය කාලේ සමහර ඔය කාෆ් කියලා දාගත්ත කට්ටිය මේ වගේ දේවල් කරලා ඒ දේවල් වලට නූල් හවුස් එක නොලබුණාම, ඒ කියන්නේ නූල් හවුස් එක ලැබෙන්න නම් අනිවාර්යයෙන් මේ අයදුම් පාත්‍රය ඒ අදාළ ප්‍රවේත්තුර ආයතනයට ගිහිල්ලා තියෙන්න ඕන. නමුත් මොනවා හරි අඩුපාඩුවකින්, ඒ කියන්නේ ඒක හරියාකාරව සකස් කරලා නැති ඉඳලා සමහර අයදුම් පත්‍ර ගිහිල්ලා නැහැ. ඒ ගිහිල්ලා නැති වුණත් සමහර අය මොකද කරේ, අර තමන් කරපු දේ හරියට කෙරුවා කියලා කියන්න ඕනේ ඉඳලා වෙනත් කෙනෙක්ගේ නූල් අවස්ථාවයකට අර අයදුම් කරපු කෙනාගේ ඒ කියන්නේ ගෙන්වන කෙනාගේ නම ඇඩ් කරලා අර නම්බර් එකක් පොඩ්ඩක් ඒට මේට කරලා වෙනස් කරලා බොරු කඩදාසියක් බොරු නූල් අවස්ථාවක් දීලා තිබුණා. ඒ කොළඹ තියෙන ඉතාලි එම්බසිට ගියාම ඒගොල්ලෝ දන්නවා මේක ඇත්ත එකක්ද බොරු එකක්ද කියලා. මොකද අපි එක කාලයක් අපි හිතුවා මේක එම්බසියම වරදක් කියලා, ඉතාලි එම්බසිය වරදක් කියලා. නමුත් මේක ඉතාලි එම්බසිය වරදක් නෙවෙයි, ඒ බොරුවට ගියේ වුණා ඉතාලියෙන් නැවත ගෙන්වලා ප්‍රපෙතුරායකාර කතා කරලා බැලුවාම අනිවාර්යෙන් ප්‍රපෙතුරයකට එවැනි ආයුධ පත්‍රයක් ගිහිල්ලක් නැහැ. සමහර අවස්ථාවල මේ දේවල් ෆැමිලියාර වලටත් වෙලා තියෙනවා. ඒ නිසායි මම කියන්නේ මේක මේ දන්නවා කියලා බාර අරගෙන කෙනෙකුට දීලා මුදලක් එක්ක දීලා මේක මෙතන වටින්නේ දුන්න මුදලවත් නෙවෙයි, මෙතන වටින්නේ තමන්ට ලැබෙන මේ නූල් අවස්ථාවක වීසා එක. ඒ කියන්නේ ලංකාවේ කෙනෙක් ඉතාලියට ගෙන්වා ගැනීමයි මෙතන වැදගත් වෙන්නේ. එහෙම නැත්නම් කාෆ් එකවත් ඒ දෙන මුදලවත් නෙවෙයි. ඒක ඒ බාර ගන්න කෙනා තමන්ට වගකීමක් දරන්න බැරි නම් තමන්ට වගකීමෙන් ඒ දේ කරන්න බැරි නම් කරන්න එපා. මොකද අපේ ලාංකිකයෝ පව් දහසක් බලාපොරොත්තු තියාගෙන ලංකාවේ තමන්ගේ දරුවෙක් තමන්ගේ සහෝදරයෙක් ගෙන්ව ගන්න උත්සාහ කරනවා. ඉතින් සමහර අය නම් මේවා මුදල් වලට කරන කට්ටිය ඇති. ඒක මම මේ කතා කරන්නේ අර තමන්ගේ කියලා තමන්ට දරුවෙක් තමන්ගේ සහෝදරයෙක් ගෙන්ව ගන්න උත්සාහ කරන කට්ටිය වෙනුවෙන්. ඒ නිසා තමන්ට මේක නීත්‍යානුකූල අරියාකාර වගකීමකින් කරන්න බැරි නම් කරන්න එපා. කරන්න පුළුවන් කෙනෙකුට දෙන්න. මොකද අපි යුරෝ 200ක් 300ක් ගත්තා වගේ නෙවෙයි, අපිට ඒ දේ කරන්න බැරි නම් ඒ තවත් කෙනෙක්ගේ බලාපොරොත්තුව තවත් කෙනෙක්ගේ ඉතාලියට එන්න තියෙන අවස්ථාවක් නැති කරන්නේ. හරි, එහෙමනම් අපි ඉදිරියට තවත් කතා කරමු. මොකද මට ඕක කියන්න ඕන කියලා හිතුණා. මොකද මේ පසුගිය කාලේ මේ සමහර කාෆලින් කරපු දේවල් නිසා. නමුත් වගකීමකින් මම දැනටත් කියනවා, වගකීමකින් වැඩ කරන කාෆ් එහෙම නැත්නම් පතරුණාත ආයතන තියෙනවා. ඒ නිසා ඔබ එවැනි තැනකට ගිහිල්ලා ඒ දේවල් කරගන්න. ඒ වගේම තමයි මේ ලිය කියවිලි මොනවද ඕන කියලා ගොඩක් දෙනෙක්ගේ ප්‍රශ්නය. ඔයගොල්ලෝ දන්නවා දෙගරේත පුලුස්සින් නීතිය යටතේ අපි යම්කිසි ආයතනයකට සේවා ස්ථානයකට ගෙන සේවකයේ සේවිකාවක් ගෙන්නකොට මේ පසුගිය අවුරුද්දේ නීති රීති ටිකම තමයි තියෙන්නේ, වෙනසක් කළා නැහැ. ඒ නිසා ඔබට මේ වීඩියෝ බලන්න පුළුවන්. ඒ වගේම තමයි දැන් මෙතන සමහර අයට ප්‍රශ්නයක් තියෙනවා. මොකද ඩොමෙස්ටික් ඒ වගේම බදාන්ත කෙනෙක් ගෙන්ව ගන්න ෆුල් ටයිම්ද පාර්ට් ටයිම්ද මේ ඔක්කොම සඳහන් කරලා තියෙනවා. මොන ලිය කියවිලිද ඕන කියලා සමහර අයට ප්‍රශ්නයක් තියෙනවා. නමුත් ඔයගොල්ලන්ට මතක ඇති මේ 2020 සනතෝරිය නීතිය යටතේ ඉතාලියේ ඉන්න අයට කොළේ යදන්න නීතියක් ආවා. සනතෝරිය කියලා නීතියක් ආවා. මේ නීතියට අයිතුම් කරනකොට යම්කිසි සේවකයෙක් සේවිකාවක් තමන්ගේ නිවසේ වැට ගන්නකොට ඒ දතෝරු දි ලවෝරු, ඒ කියන්නේ සිඤ්ඤෝරගෙන් සිඤ්ඤෝරකෙන් ඕ ඒ නිවසේ
අවශ්‍ය කරන දේවල් තිබුණා. කියන්නේ අපි ආදායමක් විදිහට කතා කරොත් ඒ නිවසේ පදිංචිව ඉන්න සිනියෝර එහෙම නැත්නම් සිනියෝර එහෙම නැත්නම් අපි කියමු එක්කෙනෙක් කියලා යුරෝ 20,000ක් අඩුම අවශ්‍යයි කියලා තිබුණා. ඒ කියන්නේ ඒ නිවසේ තවත් අය පදිංචි වෙලා ඉන්නවා නම් එහෙමනම් 20,000ක මුදලක් අඩුම අවශ්‍යයි කියලා තිබුණා. නමුත් මේවා මම මේ අවස්ථාවේ කියුවාට අපි මේ පසුගිය කාලේ සනතෝරියා නීතිය යටතේ මේ දේවල්ම කතා කරා. මොකද ඒ විදියටම තමයි මොකද මේ මේ ඩෙක්‍රේද ෆ්ලුට්සි නීතියට කියලා වෙනම දෙයක් වෙනම නීතියක් ගෙනල්ලා නැහැ. මේ සේවිකාව සේවකේ තමන්ගේ නිවසට වැඩට ගන්නකොට අර සනතෝරියා නීතිය යටතේම තියපු නීති ටික තමයි තියෙන්නේ. ඉතින් ඒ නිසා අමාරු වෙන එකක් නෑ ඔයගොල්ලන්ට මේ කියවිනි මොනවද කියන ඒවා මම පසුගිය වීඩියෝ බැලුවා. පසුගිය දේ ගැන දැනගත්තත් ඔයගොල්ලන්ට ලෑස්ති කරන්න පුළුවන්. විශේෂයෙන්ම සිනියෝරගේ ලිය කියවිලි තමයි ඕන. ඒ වගේම සිනියෝරගේ ආදායම පෙන්වන්න. ඒ වගේම පසුගිය කාලේ වගේම ඉන්දුනිත අල්ලොච්ච තීව එකක් උම්මනා වෙනවා. මේ අල්ලොච්ච තීව එක ෆුල් ටයිම් වැඩ කරනවා නම් සිනියෝරගේ ගෙදර පෙන්වන්න පුළුවන්. පාර්ට් ටයිම් වැඩ කරනවා නම් පිට ඉඳලා එන විදියට පෙන්වන්න පුළුවන්. ඒ වගේම ෆුල් ටයිම් කරත් උදේ අපි කියමු උදේ ඇවිල්ලා රාත්‍රියේ ගෙදර යන කෙනෙක් නම් අන්න පිටින් නිවස කල්ලොච්ච තීව එකක් පෙන්වන්න පුළුවන්. නමුත් කුලිය කවුද ගෙවන්නේ කියන එක සඳහන් කරන්න වෙනවා. ඒ කුලියක් ගෙවලා ජීවත් වෙන්න පුළුවන් වැටුපක් තමයි ලබා ගන්න ඕන. ඉතින් ඔයගොල්ලෝ දන්නවා සාමාන්‍ය අඩුම කොන්ත්‍රාත්තුවක් අත්සන් කරනවා නම් පැය 20ට වැඩියෙන් අත්සන් කරන්න ඕන. සාමාන්‍ය පාර්ට් ටයිම් එකක් වගේ අත්සන් කරනවා මම හිතනවා පැය 24ක් සඳහන් කරනවා නම් හොඳයි කියලා. ෆුල් ටයිම් එකක් නම් ඔයගොල්ලෝ දන්නවා සාමාන්‍යයෙන් ඩොමෙස්ටික් කෙනෙකුට පැය 54ක කොන්ත්‍රාත්තුවක් අත්සන් කරන්න ඕන. අපි මේ නීති රීතිත් මීට කලින් කතා කරලා තියෙනවා. නමුත් ඔයගොල්ලන්ව දැනුවත් කරන්න ඕනේ ඉඳයි මේ වීඩියෝ එකකින් මේ දේවල් කතා කරන්න. ඒ වගේ තමයි සමහර අයට ප්‍රශ්නයක් තිබුණා මේ අයදුම් කරලා කොච්චර කාලයකට පස්සේද මේක ලැබෙන්නේ කියලා. දැන් පසුගිය ඩෙක්‍රේද ෆ්ලුට්සි නීතිය යටතේ නම් තිබුණා අයදුම් කරලා දින 30ක් කාලය තුල මේ නූල් අවස්ථාවක ලබා දෙනවා. ඒ වගේම ඉතාලි يعني කොළඹ තියෙන ඉතාලි එම්බසියට අයදුම් කරාට පස්සේ දින 20ක් ඇතුළතදී වීසා එක ලැබෙනවා කියලා. නමුත් ඒ එකක්වත් ඒ විදිහට සිද්ධ වුණේ නැහැ. සමහර අයට එම වෙන්න ඇති. නමුත් ගොඩක් දෙනෙකුට යම් කිසි කාලයක් ගියා. මම හිතනවා ඒ නිසාම මේ 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 අලු මේ 2023 එකට මාස දෙකක් කාලයක් අරගෙන තියෙනවා නූල් ලවුස් එක ලබා දෙන්න. නමුත් දැන් ඉතාලි එම්බසියෙන් වීසක ලබා දෙන කාලයක් එහෙම සඳහන් කරලා නැහැ. මම හිතනවා අර පසුගිය කාලේ වගේම දවස් 20ක කාලයක් ගනී කියලා. ඒ කොහොම වුණත් පළවෙනි දේ තමයි ඔබ මේ ඉතාලියේ මේ අයදුම් කරන මේ නූල් අවස්ථායකට අයදුම් කරන දේ අරියාකාරව කරගන්න එක ඊළඟ කටයුතු වලට උට යන්න පුළුවන්. නමුත් මේ කාරණා කතා කරනකොට පසුගිය අවුරුදු වල සිදුවෙච්ච දෙයක් තමයි ඔයගොල්ලෝ දන්නවා අපි සාමාන්‍ය ඩෙක්‍රේද ෆ්ලුට්සි නීතිය යටතේ ඉතාලියට කෙනෙක්ව ගෙන්න ගැනීමට යම් කිසි මුදලක් ගෙවනවා. සාමාන්‍ය මේ නොමිල ඉතාලියට ආපු අය නම් මං හිතන්නේ 100ට එකක්වත් නැතුව ඇති. සමහර ගෙවල් වල වැඩ කරන සිඤ්ඤාවකලා තමන්ගේ දරුවෙක් ගෙන්වලා දීලා ඇති. එහෙම නැත්නම් තමන්ගේ සහෝදරයෙක් සමහර විට ස්වයං පුරුෂයා බිරිඳ ඒවණියව ගෙන්වලා දීලා ඇති. සමහර අය. නමුත් විශාල පිරිසක් ඉතාලියට එන්නේ විශාල මුදලක් ලබා දීලා. ඒ විශාල මුදලක් ලබා දෙන්නේ සමහර අය ඉතාලියේ රැකියාවක් බලාපොරොත්තුව. රැකියාවක් පමණක් නෙමෙයි ඉතාලියට ආවම පෙර්මෙස් සොජොන් එකක් බලාපොරොත්තුව. මම දන්න විදියට නම් ඔය පෙර්මෙස් සොජොන් එක බලාපොරොත්තුව එන කට්ටියට පෙර්මෙස් සොජොන් එක ලැබිලා නැහැ. පෙර්මෙස් සොජොන් එකක් ලැබිලා නැහැ. ඒකට හේතුව තමයි ඒ අර ලංකාවේදී පොරොන්දු වෙන දේවල් අච්චර විශාල මුදලක් අරගෙන පර්මිස් සොජෝන් එකක් අදලා දෙනවා. එහෙම ඒ වගේම රැකියාවක් දෙනවා කියලා ගෙන්නපු ගොඩක් දෙනෙකුට ඉතාලියට ආවම රැකියාවකුත් නැහැ පර්මිස් සොජෝන් එකකුත් නැහැ. සමහර අය ගෙන්වන්නේ වෙනත් පළාතක අවසානයේ ඇවිල්ලා ජීවත් වෙන්න සිද්ධ වෙන්නේ තවත් පළාතක. ඉතින් එහෙම වුණාම අර රැකියාවකට ගෙන්වලා කොහොමද රැකියාවක් දෙන්නේ? ඉතින් ඔබ කතා කරගන්නකොට මේවා ස්ථිරවම කතා කරගන්න. ස්ථිරවම කතා කරගත්තත් මේ සෑම වචනයක්ම ඉතාලියට ආවම
වෙනස් වෙනවා. මොකද රැකියාවක් දෙනවා කියලා දෙන්නුවට ඒක ඒ විදිහට සිද්ධ වෙන්නේ නැහැ. ඒ අය අර මුලදි කියනවා නමුත් අර මුදල් ගන්න ඕනින්ද ඉතාලියට ආවට පස්සේ ඒ රැකියාව ලැබෙන්නේ නැහැ. මොකක් වරි හේතුවක් ඒකට දක්වනවා. ඉතින් හේතුව මට මේ වෙලාවේ කියන්න බෑ. මොකද ඒ මොනොත් මේ වීඩියෝ එක පැය ගන්නක් දික් වෙනවා. ඉතින් ඔයගොල්ලෝ දන්නවා ලා ඉතාලියට ආවම හේතු ඕන තරම් තියෙනවා රැකියාව දෙන්න විදියක් නැහැ කියන එක. ඒ වගේම තමයි සමහර අයට පර්මිසෝ ජෝන් එකක් නැහැ. මේ මේ කාලේ කීප දෙනෙක්ම කියපු දෙයක් තමයි තමන් ආපු පළාතෙන් නොවේ පර්මිසෝ ජෝන් එකට තැපල් කරන්න තියෙන්නේ. ඔයගොල්ලෝ දන්නවා අපි පර්මිසෝ ජෝන් එකක් තැපල් කන්තෝරුවකට ගිහිල්ලා අලුත් කරන්න ඕ අජෝර්නමෙන්ට් එකක් කරන්න මොකක් හරි හේතුවකට තැපල් කරාම එක කාලයකදී අපිට තැපල් කන්තෝරුවෙන්ම දුන්නා දිනයක් සහ වේලාවක්. දැන් මේ කාලේ වෙනකොට සමහරලාට තැපෑලෙන් එනවා. එහෙම නැත්නම් තමන්ගේ දුරකථනයට එනවා දිනයක් සහ වේලාවක්. ඉතින් මේ දිනය සහ වේලාව ලැබෙන්නේ තමන්ට අර සම්පූර්ණම තමන්ගේ අයිතුම් පත්‍රය චෙක් කරලා නෙවෙයි, සම්පූර්ණ අයිතුම් පත්‍රය බලලා නෙවෙයි. මොකද ඒ අයිතුම් පත්‍රය තැපෑලෙන් ගියාම තමන්ට ඇඟිලි සලකුණු ලබා දෙන්න තමන්ට දිනයක් සහ වේලාවක් ලැබෙනවා. ඒ කියන්නේ තැපැලෙන් හෝ එහෙම නැත්නම් තැපැල් කන්තරුවෙන් ලැබෙන, එහෙම නැත්නම් තමන්ගේ දුරකථනයට එනවා. නමුත් ඔයගොල්ලෝ ඇඟිලි සලකුණු දෙන්න ගියාම තමයි ඕගොල්ලන් දන්නවා ඇති ඇඟිලි සලකුණු දෙන්න ගිය දවසට තමයි අඩුපාඩුවක් තියෙනවා නම් කියන්නේ. ඒ කියන්නේ අර ඔයගොල්ලෝ අයදුම් කරපු ඒ අයදුම් පත්‍රයේ අඩුපාඩු බලන්නේ ඊට පස්සේ. ඉතින් දැන් මම ඒක කියන්නේ හේතුව තමයි දැන් ওই ඩෙක්‍රේතු ප්‍රුස්සි නීතිය යටතේ ඉතාලියට ගෙන්වන අය ගෙන්වන්නේ වෙනත් පළාතකින්. නම් සමහර අයට සිද්ධ වෙනවා මේ තමන් එක්ක තමන්ගේ ඥාතියෙක්, තමන්ගේ සහෝදරයෙක්, එහෙම නැත්නම් තමන්ගේ තමන් කවුරුත්ම නැති පළාත් වලින් ගිහිල්ලා මේකට තැපල් කරන්න. හැබැයි මේ තැපල් කරපු අයට දිනයක් සහ වේලාවක් වෙන් කරලත් ඇවිල්ලා තියෙනවා. මම අර පෙර කිව්වා වගේ ඒ දිනේ සහ වේලාව නම් ඕනම කෙනෙකුට එනවා. නමුත් එතන ඇඟිලි සලකුණු දෙන්න ගියාම තමයි දැනගන්න පුළුවන් වෙන්නේ තමන්ට පර්මිසෝ ජෝන් එකක් ලැබෙනවද නැද්ද කියලා. මොකද මේ ඩෙක්‍රේද ප්‍රුස්සි නීතිය යටතේම තියෙනවා ඒ ගෙන්වන තැනින්. ඒ ගෙන්වන දතෝර්දි ලවෝරෝ සේවා යෝජකයා තමයි පළවෙනි කොන්ත්‍රාත්තුව අත්සන් කරන්න ඕන කියලා. පළවෙනි කොන්ත්‍රාත්තුව අත්සන් කරලා ඒක තැපල් කරාට පස්සේ ඊට පසුව, ඒ කියන්නේ ඒ පළවෙනි පර්මිසෝ ජෝන් එක ගත්තට පස්සේ පුළුවන් තමන්ට වෙනත් රැකියාවක් හොයාගෙන වෙනත් ස්ථානයකට මාරු වෙන්න. නමුත් අර ලවෝරෝ ස්ථජනාලයකට, කියන්නේ తాවකාලිකයකට ඒක කොන්වර්ට් කියලා, කියන්නේ ඒක මාරු කර ගන්න ඕන ලවෝරෝ සුබ්‍රතිනාතවලට. ඒක වෙන අපි ඒ ගැන පැහැදිලි කරලා තියෙනවා කලින්. නමුත් ස්ථිර රැකියාවක් සඳහා ආපු අයට සිද්ධ වෙන්නේ අර වෙනත් ස්ථානයකට යන්න මුලින් කොන්ත්‍රාත්තු අර ගෙන්වන තැනින් කොන්ත්‍රාත්තු අත්සන් කරලා වුණා පළවෙනි පර්මිසෝ ජෝන් එකට තැපැල් ගන්න. නමුත් දැන් සිදු වෙන දෙයක් තමයි ඉතාලියට එන අයට සිදු වෙනවා අර තමන්ව ගෙන්නපු ඒ කියන්නේ තමන්ව රැකියාවට ගෙන්නපු පළාතේ කුස්තුරයකට නෙවෙයි තැපැල් කරන්නේ, වෙනත්ම කුස්තුරයකට තමන් ජීවත් වෙන මෙන්තර සමන්ගේ සහෝදරයෙක් ඉන්න පැත්තෙන් තැපැල් කරන්න. නමුත් මේ ගැන අපිටත් ප්‍රශ්නයක්. මොකද මේ ගැන අපිට ප්‍රශ්නයක් කිව්වේ මේකට අපිට පිළිතුරු දෙන්න විදියක් නැහැ. අපි පිළිතුරක් දෙනවා නම් පිළිතුරක් දෙන්නේ මේ දෙකේද ප්‍රුසි නීතිය යටතේ, නීතියට යටාත්ව තිබෙන කරුණු කාරණා එක්කල තමයි අපි පිළිතුරක් ලබා දෙන්නේ. ඒ කියන්නේ ගෙන්වන දතෝර්දි ලවර සේවා යෝජකයාගේ කොන්ත්‍රාත්තුවක් රැකියා ගිවිසුම අත්සන් කරලා තමයි තැපැල් කරන්න ඕන. නමුත් සමහර අයට ඒ ගෙන්වන ඔගොල්ලෝ දන්නවා මේ අනිවාර්යයෙන්ම මේ ඉතාලි සේවා යෝජකයාත් ඒ ලංකාවේ කෙනෙක් අතර තවත් අතරමැදියෙක් ඉන්නවා. ඒතර මේ එතනින් එයා ඉතාලියට ආවම වැඩ කටයුතු කරන්න සිද්ධ වෙන්නේ අර අතරමැදියා අර තමන් දැන අඳුනගත්ත කෙනා කියන විදිහට තමයි. දැනටත් අපි දන්නේ නැහැ ඒ තැපැල් කරපු අයට අකුන්තමේන්ත, ඒ කියන්නේ දිනය සහ වේලාව ලැබිලා තියෙන්නේ ලබන අවුරුද්දේ ඔක්තෝබර් මාසේ, ලබන අවුරුද්දේ නොවැම්බර් මාසේ, ලබන අවුරුද්දේ සැප්තැම්බර් මාසේ. ඒ කියන්නේ දැන් අවුරුද්දක් බලාගෙන ඉන්න ඕන පළවෙනි අකුන්තමේන්තකට යන්න. ඒ ගියාට පස්සේ තමයි දැනගන්න පුළුවන් වෙන්නේ තමන්ට සර්ජොන්යක් ලැබෙනවද නැද්ද කියලා. සමහර කරුණු මටත් ඉදිරිපත් කරා, සමහර අය මටත් ওই ප්‍රශ්න ඉදිරිපත් කරාම මටත් උත්තරයක් නැහැ. මම කිව්වේ මමත් ඔය ගැන දන්නේ නැහැ. සාමාන්‍ය දන්න දේ තමයි ඒ ගෙන්වන සේවා යෝජකයා ගිවිසුම අත්සන් කරලා ඒ ගෙන්වන පළාතේ පොලිස් මුලස්ථානට තමයි තැපල් කරන්න ඕන කියලා.
නමුත් දැන් තැපැල් කරන්නේ වෙනත්ම. ඉතින් මේක එක එක්කෙනා හිතුමතේට කරන දෙයක්ද එහෙම නැත්නම් මේක සාර්ථක වෙන ක්‍රමවේදයක්ද කියන එක නම් තාම අපිට පිළිතුරක් දෙන්න විදියක් නැහැ. ඒ නිසා ඔබ මට කියන්න අවශ්‍ය දෙය තමයි ඔබ ඉතාලියට එනකොට අනිවාර්යෙන් මේ ඔබව මේ සම්බන්ධ කරගන්න කෙනත් එක්ක පොරොන්දු කරගන්න ඒ යන රැකියා ආයතන ඒ රැකියා සේවකයා යන සේවා යෝජකයා ඒ ඔබව ගෙන්වන සේවා යෝජකයාගේ යටතේම කොන්ත්‍රාත්තුවක් අත්සන් කරලා ඒ සේවා යෝජකයාගේ ඒ අයිති වෙන පළාතේ පොලිස් මූලස්ථානයට තැපැල් කරන්න අවස්ථාව ලබා ගන්න පුළුවන් විදියට කතා කරගන්න. මොකද අද ඉතාලියට ඉන්නේ එක පළාතකට කොළයක් තැපැල් කරන්න තවත් පළාතකට. ඉතින් ඉතාලියට 80% ඔය ප්‍රශ්නේ තියෙනවා. ඉතාලියට ආවම රැකියාව නැහැ. ඒ වගේම ඉතාලියට ආවම පෙරමිස් සොජොන් එකක් අදාගන්න විදියක් නැහැ. මොකද ගෙන්වන්නේ එක පැත්තකට අවසානයේ ජීවත් වෙන්න වෙන්නේ තවත් පැත්තකට. ඔය වගේ ප්‍රශ්නයකට මූණ දෙන්න සිදු වුණොත් එම්ම ඔබ මොකද කරන්නේ? අනිවාර්යයෙන්ම ඔබට ඉතාලියේ සහෝදරේ ඥාතියේ අම්මා තාත්තා එහෙම නැත්නම් සැමියා එහෙම නැත්නම් බින්ද සිටිනවා නම් ඔබට ඒ දි ප්‍රශ්න වලට මූණ දෙන්න පුළුවන් කමක් තියෙනවා. මොකද ඒ අයගේ උදව් එක්කලා. ඒ වගේ තමයි කාත්ක උන්නති කෙනෙක් ඉතාලියට එනවා නම් අඩුම ගන්න යාළුවෙක්වත් නැති කෙනෙක් ඉතාලියට එනවා නම් එහෙම කෙනෙක් කොහොමද මේ ප්‍රශ්න වලට මූණ දෙන්නේ? ඉතින් මේ වගේ ප්‍රශ්න ගොඩක් දෙනකොට තියෙනවා. මොකද අපි ඉතාලියට එනකොට එක පාටම ඉතාලි භාෂාව දැනගෙන ඉන්නේ නැහැ. පුළුවන් නම් මේ වෙලාවේ මම ඒක මතක් කරනවා ඔයගොල්ලන්ට ඉතාලියට එන්න බලාපොරොත්තුවක් තියෙනවා නම් මේ ඉතාලි භාෂාව ගැන ලංකාවේ ඉඳලම පොඩි පුහුණුවක් ලබා ගන්න පුරුදු කතා කරන්න පුළුවන්කම ඇති කර ගන්න පොඩ්ඩක් උදුරට ඒ වගේම තමයි මේ ඉතාලියේ සම්බන්ධව පොඩි දැනුමක් ඇති කර ගන්න සමහර විට ඔබට ඒක උදව්වක් වෙයි ඔබ ඉතාලියට ආවම ඔබගේ ජීවිතේ ඉදිරි කටයුතු වලට. ඒ වගේම තමයි අද මේ වීඩියෝ එකෙන් තව දෙයක් මතක් කරන්න ඕන. මේ මට කීප මේ කීප දිනක් කතා කරලා කිව්වා අර ඩොමෙස්ටික් රැකියාව වලට අපි දැන් කලින් කතා කරා ඒ ප්‍රශ්නේ ඩොමෙස්ටික් රැකියාව වලට අර සෙන්ට්‍රෝ පෙරලා ඉම්පියෝ එක කියන්නේ රැකියා බැංකුවෙන් එවනමනේ කීප දෙනෙක් ඔය එක්කෙනෙක් හෝ දෙන්නේ තුන් දෙනෙක් එවනවා ඒ කේම් සේවකෙක් සේවිකාවක් එවනවා සුදුසුනම් ගන්න කියලා ඒ නිවසට ගන්න කියලා. දැන් ඒක තමයි අර අපි දෙකේ පුසි නීතියේ අර ඒ සේවා ස්ථානයේට එවන ක්‍රමවේදයටම තමයි මේ ඩොමෙස්ටික් බදාන්තයේ ඒ ක්‍රමවේදයක් තියෙන්නේ. නමුත් සමහර අය කියලා තියෙනවා එන සේවිකාවෝ සේවකයාවෝ ඒ සිඤ්ඤෝරා වැඩට අරගෙන ප්‍රෝවා කරලා හොඳ නැතිනම් තමයි තව කෙනෙක්ව ගෙන්වන්න පුළුවන් කියලා. ඉතින් එහෙම ප්‍රෝවා කරන්න ඕනේ නැහැ. ඒ රැකියාවට මුල්ම දවසේ එන ඒ පළවෙනි සම්මුඛ සාකච්ඡාවේදීම ඒ සිඤ්ඤෝරට පුළුවන් පළවෙනි දවසේම ඒ එන කෙනා සුදුසු නැතිනම් හේතුව දක්වලා මේ කෙනා සුදුසු නැහැ කියලා කියන්න. ගෙදර වැඩට ගන්න කියලා එහෙම කොහෙවත් සඳහන් වෙලා නැහැ. ගෙදර වැඩට අරගෙන ඒ සුදුසු නැතිනම් ගෙදර වැඩට අරගෙන ප්‍රෝවා කරන්න ඕන කියලා කොහෙවත් සඳහන් කළ නැහැ. මේ සමහර අය මේ අපේ ලංකාවේ ඇයට බොරුතොරතුරු ලබා දෙනවා. ඉතින් මේ බොරුතොරතුරු ලබා දෙන එකෙන් Taman දන්නේ නැතිනම් හරියට දෙයක් කියන්න එපා. පව් අපේ ලංකාවේ අය මොකද Tamanට Tamanගේ දරුවෙක් ගෙන්ව ගන්න තියෙන Tamanගේ සහෝදරයෙක් ගෙන්ව ගන්න තියෙන අවස්ථාවක් නැති කරනවා. මොකද සමහර අය සමහර සිඤ්ඤෝරලා බය වෙලා තියෙනවා. මොකද අය සෙන්ට්‍රෝ පෙරලින් පියෝගේකින් එවන කෙනාව Tamanගේ ගෙදරට අරගෙන ඒ දවස් 15ක් මාසයක් ප්‍රෝවා කරන්න දවස් 15ක් ප්‍රෝවා කරන්න ඕන කියලා මේ සමහර අය බොරුතොරතුරු ලබා දීලා තියෙනවා. ඉතින් මට කතා කරපු අයට මං කිව්වා එහෙම දෙයක් නැහැ. අර අනිත් කලින් ආවා වගේම දෙකේ පුළුත් සීනීති යටතේ වගේම තමයි මේ. කියන්නේ පුන්තමේන්තුවට ආවම කතා බහ කරලා තමන්ට සුදුසු නැත්තම් සුදුසු නැහැයි කියලා තමන්ට සුදුසු නැතිනම් සුදුසු නැහැයි කියලා ඒ සිඤ්ඤෝරට සඳහන් කරන්න පුළුවන්. මේ ගෙදරට වැඩට අරගෙන ප්‍රෝවා කරන්න කිසි දෙයක් නැහැ. එහෙමනම් අද මේ වීඩියෝ එකෙන් අපි ගොඩක් තොරතුරු කතා කරා. මේ දෙසැම්බර් මාසේ 2 වෙනිදා, ඒ වගේම 4 වෙනිදාත්, ඒ වගේම 12 වෙනිදාත් ආයුධම් කරන්න තියෙන දෙකේ පුසි නීතිය සම්බන්ධව ඔගොල්ලෝ දන්නවා. දෙකේ පුසි නීතිය යටතේ ආයුධම් කරන්න පුළුවන්
රැකියා මොනවද සංචාරක ශේත්‍රයේ කුසිකාර්මික ශේත්‍රයේ අපි දැන් මේවා අලුතෙන් කතා කරන්න ඕන දේවල් නෙවෙයි පසුගිය අවුරුදු වලම මේවා අවුරුදු කීපයකදීම මේ දේවල් කතා කරා මේ සංචාරක ශේත්‍රයේ කුසිකාර්මික ශේත්‍රයේ ඒ වගේම මේ අන්තිම දෙකරේපයකට ඇවිත් තිබෙනවා ඔයගොල්ලෝ දන්නවා විදුලි කාර්මිකය ඒ වගේම ජලනල කාර්මිකය බරවාන රියදුරන් සම්බන්ධව ඒ වගේම දැන් මේ මේ පාර මේ මේ 2023 එකට ඇතුළත් කරලා තියෙනවා ඩොමෙස්ටික් සා බදාන්තේ. ඉතින් අපිට අලුත් දෙයකට තියෙන්නේ මේ දේ විතරයි. ඉතින් එහෙමනම් මේ වීඩියෝ එක ඔබ බැලුවා වගේම ඔබ මේ කරුණු පැහැදිලි කරගත්තා වගේම තවත් කෙනෙකුට ඒ කරුණු පැහැදිලි කරගන්න තවත් කෙනෙකුට බලන්න මේ වීඩියෝ එක ඔබ ෂෙයා කරන්න අපි අලුත් වීඩියෝ එකකින් මුණ ගැසෙමු.